මනම්පිටිය ජාතික ජලකැලුම් නිම්නය තුල පැල ලක්ෂයක් රෝපණය කිරීමේ නියම ව්‍යාපෘතිය සමාරම්භක උත්සවය භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ සභාපති කිත්සිරි මංචනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ව්‍යාපෘතිය ආරම්භය සනිටුහන් කරමින් ඒ මහතා පැලයක් රෝපණය කළා. එම කාර්යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් රංජිත් ප්‍රේමසිරි මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ චෛත්‍ය ඉදිකිරීම සඳහා GSMB සමාගම නොමිලේ වැලි ලබා දීමට කටයුතු කර තිබෙනවා. එම පින්කමේ ආරම්භයේ සිදු කෙරුණේ භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ සභාපති කිත්සිරි මංචනායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුල ස්වාමින් වහන්සේගේ අනුශාසනා මතයි එම කටයුතු සිදු කෙරුණේ. බිලීවර්ස් ඊස්ටර්න් චර්ච්හි අධ්‍යාත්මික පියාණන් වන මෝරන්මෝ ඇතනේසියස් යොහාන් පළමුවන මෙට්‍රොපොලිටන් හිමිපාණන් ඇමරිකාවේදී ස්වර්ගස්ත වුණා. උන්වහන්සේ ලොව පුරා සමාජ මෙහෙවර රැසක් ඉටු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේද සුනාමි ව්‍යසනය ගංවතුර ඇතුළු ස්වභාවික ව්‍යසනවලදී මෙරට ජනතාවට යළි නැගී සිටීමට සුවිශාල මෙහෙවරක් ඉටු කළා. උන්වහන්සේ වෙනුවෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු බොහෝ පිරිසක් ශෝක පණිවුඩ නිකුත් කර තිබෙනවා. මාලමේ පොතුවරාව මෙත්මග ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ වැඩිහිටි අවුරුදු උත්සවය ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. පූජ්‍ය මුලටියන සිරි ධම්මසේන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් අවුරුදු උත්සවය මෙවර සංවිධාන කෙරුණේ 8 වන වරටයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මානසික සුවය වෙනුවෙන් වැඩසටහන් කීපයක්ද පැවැත්වුණා. මේ අතර ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් කිරිබත්ගොඩ මූලික රෝහලේ සැමරුම් උත්සවයක් පැවැත්වුණා. වෛද්‍ය අධිකාරී උදිත හේරත් මහතාගේ උපදෙස් මතයි ඒ සංවිධාන කර තිබුණේ. ලෝක මව්වරුන්ගේ දිනයට සමකාමීව මාතෘ සහේලි වැඩසටහනේ සමාරම්භක උත්සවය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මියයි. ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමේ සංකල්පයක් මත ආරම්භ කෙරුණු වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියකදී මවගේ සහයට කාන්තා සහිකාවකට ඇයාසල රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි.